එනිසා එහෙම දේවල් අපි ජීවිතය ඇතුලේ ගෙන ගන්නව අත්දැකීම් ලබනවා අත්දැකීම් කියලා කියන්නේ මේ ජීවිතයේ සාර්ථකත්වයට මඟ කියන තැන් සමහර වෙලාවට මේ අපි දකින දෙයක් තමයි දැන් අත්දැකීම් ලබලා ඉවර වෙලා තවත් දෙයකට යොමු වුණාට පස්සේ අපි අත්දැකීම් වලින් පාඩමක් ඉගෙනගෙන තියනවා කියලා අපිට මතක් වෙන පටන් ගන්නවා මේක මේක කරන්න හොඳ නැහැ මේකේ ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ අර අම්මලා තාත්තලාත් අපිට කියලා දෙන්නේ බොහෝ වෙලාවට ඕන් ලැබපු අත්දැකීම් ඕන්ට වැරදුණු තැන තව කෙනෙකුට නිවැරදි කරන්න උත්සාහ කරනවා ඔය අත්දැකීම් එක කොහොමද ජීවිතයට දේවල් ඉගෙන ගන්න කියලාත් අපි කතා කරමු කොයි කාරණාවත් එක්ක ඒකට කියන්නේ ජයනි සෝෂල් ලර්නින් ඒ කියන්නේ අපි අපිට වෙලා නැහැ හැබැයි ඒක තව කෙනෙකුට වෙලා එයාගේ අත්දැකීම් අපට ෂෙයා කරනවා අපට කියනවා ඒකට කියනවා අපි සමාජාන යෝජනය තුලින් ඉගෙන ගන්නවයි කියලා ඔක හරි ලස්සන ප්‍රකාශයක තියෙනවා චිංගීස් ආයිත් මාතවගේ ගුරු ගීතය ලියපු ජමීලා ලියපු චිංගීස් ආයිත් මාතව කියනවා හොඳ දේවල් නරක දේවල් කවරක් වුවත් පාරේ වැටිලා තිබිලා අහුල ගන්න වෙන්නේ නැහැ අපිට යහගුණය පාරේ වැටිලා තිබිලා යනකොට කානුවක් අයිනේදී අහුල ගන්න දෙයක් නෙමෙයි මිනිහෙකුගෙන් මිනිහෙක් ඉගෙන ගන්න එකයි ලෝකේ සිද්ධ වෙන්නේ කියලා එනිසා මේ human interactions එකිනෙකා අතරේ සිදුවන මේ සම්බන්ධතා තුළින් අපි යමක් ඉගෙන ගන්නවා ලෝකේ හැම මිනිහෙක්ම අපට පාඩමක් කියලා දෙනවා එක්කෝ what to do කළ යුත්තේ කුමක්ද කියලා කියලා දෙනවා එක්කෝ what not to do නොකළ යුත්තේ කුමක්ද කියලා කියලා දෙනවා ජීවිතේ අපට හැම්බෙන හැම මිනිහෙක්ම අපට මේ පාඩම් දෙකෙන් එකක් කියලා දීලායි සමුගන්නේ කළ යුත්තේ කුමක්ද කියලා අපට සමහරු කියලා දෙනවා නොකළ යුත්තේ කුමක්ද නොයා යුතු පැති මොනවද කියලා සමහරු අපට කියලා දෙනවා දැන් අපිට වෙලා නැහැ ඒවා නමුත් ඒගොල්ලන්ට වෙලා ඒගොල්ලන්ගේ පාඩම් අපි අරගෙන අපි ඉගෙන ගන්නවා මේක කළ යුතුයි නොකළ යුතුයි කියලා ඉතාම සරලව ගමු දැන් මේ දවස්වල ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ඩෙන්ගු වුව දුර තියෙනවා අපිට ඩෙන්ගු හැදෙන්නම ඕනේ නැහැ ඒක කොච්චර අමාරුද කියලා ඉගෙන ගන්න ඩෙන්ගු හදා ගන්නම ඕනේ නැහැ ඩෙන්ගු හැදුනහම කොච්චර අමාරුද කියන එක ඉගෙන ගන්න මොකක්ද ක්‍රමය ඩෙන්ගු හැදුනහම කොච්චර අමාරුද කියලා හැදිච්ච අය කියනවා මෙහෙමයි ඕකේ අමාරුව කියලා හැදෙන්න කලින් වෛද්‍යවරු සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයෝ එක ගැන අපට කියනවා හැදුනොත් මෙහෙමයි කියලා අන්න ඒක තමයි අපි ප්‍රිවෙන්ටිව් ලර්නින් එකක් අපි වලක්ව ගන්න වලකින් ඉගෙන ගන්නවා හැදිච්ච අය අපට ඒකේ අමාරුව කියනවා අපි දන්නවා අපිටත් හැදුනොත් ওই ටික තමයි කියලා ඒ නිසා ඒ සෝෂල් ලර්නින් එක එන්නේ හියුමන් ඉන්ටරැක්ෂන්ස් උත් එක්ක දැන් මේ ක්‍රමේ පාවිච්චි කරනවා හරිම ධනාත්මක මේ විදිහට ඔය ලර්නින් කල්චර්ස් තියෙන ආයතන ඉගෙනුම් සංස්කෘතියක් තියෙන ආයතන ඔබ මේ කියපු කාරණාව එකිනෙකා අතර ඉන්ටරැක්ෂන්ස් ඇති වෙලා එකිනෙකාගේ අත්දැකීම් බෙදා ගැනීමෙන් ඉගෙන ගන්නවා කියන ක්‍රමය එතුලින් අපේ චර්යාවන් වෙනස් කර ගන්න පාඩම් ලබා ගන්නවා කියන ක්‍රමය ආයතන පාවිච්චි කරන එක එක පුහුණු ක්‍රමයක් ලෙස කිසිම සතයක් සල්ලි වියදම් වෙන්නේ නැති ක්‍රමයක් ලෙස පාවිච්චි කරනවා අවශ්‍ය දේ තමයි මිනිසාට ඉන්ටරැක්ට් කරන්න ආයතනය තුලත් ඉන් පිටතත් ක්‍රමයක් හදලා දෙන එක සමහර වෙලාවට අපි උදෑසන තේ පානයට ගත කරන විනාඩි 15 හෝ 10 ලොකු ලර්නින් ඔපචුනිටි එකක් යම් කෙනෙකුට. හවස තේ පානයට අපි 3 ඉඳලා 3යි කාල වෙනකන් යම් ආයතනයක දෙන මේ විනාඩි 15 ටී බ්‍රේක් එක ඉන්ටරැක්ෂන්ස් ඇති වෙනවා නම් එක්ස්පීරියන්ස් ෂෙයා වෙනවා නම් විශාල ලර්නින් ඔපචුනිටි එකක් සේවකයන්ට. දවල්ට දෙන ලන්ච් අව එක අපි හිතමු 12:00 1:00 කෑම පැයක් දෙන ආයතන තියෙනවනේ සමහර. ඒතුට ඒ පැයේ අපිට කන්න පැයක් යන්නේ නැහැ. ඒ පැයේ අපි අතරේ හුවමාරු වෙන අත්දැකීම් සමහර වෙලාවට විශාල ලර්නින් එකක්. ඒ නිසා දැන් අපි ධනාත්මකව ලෝකෙ දිහා බලන මිනිස්සු කෑම පැය දිහා බලන්නේ කන්න දෙන පැයක් විදිහට නෙමෙයි. ඒක ඉගෙනීම සඳහා දෙන පැයක්. ඒ කන ගමන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එක්තරා ආයතනයක මම වැඩසටහන් වගේකට ගිහිල්ලා දවල් කන්න කැන්ටිමට ගියා. ගිහාම ඒකේ බුෆේ එකක් තිබුණේ අර බෙදාගෙන කන්න. ඉතින් දැන් මමත් ඔහොම පොලිමේ ගිහිල්ලා කනවා. සේවකයෝත් බෙදාගෙන යනවා. මට පේනවා එක තැනක කාන්තාව කිහිප දෙනෙක් ඊතර තියෙන ප්ලේට්ස් වලට බෙදා ගන්න නැතුව ලන්ච් බොක්ස් එකකට බෙදාගෙන හැන්දකින් කනවා. ඉතින් අනිත් ඔක්කොම පිඟන් වලට බෙදන් කද්දි ඒකල්ලෝ ටිකක් වෙනස් නිසා මම එතනට ගිහිල්ලා hina වෙලා මාත් එතනට එකතු වෙලා වාඩි වුණා. ඉතින් මාව ටිකක් අඳුරනවා නිතර යන එන නිසා අනිස ඉතින් අද සරුත් මෙහෙන්ද කන්නේ කියලා දැන් අපි කතාවට වැටුණා. ටික වෙලාවකින් ඉතින් හිතවත් වුණාම දැන් රැපෝ බිල්ඩින් ඕන නේ මුලින්ම සංවාදයට පිවිසෙන්න. මම ඇහුවා ඔයගොල්ලෝ අර පිඟන් තියෙද්දි මේ
කෑම පෙට්ටියකට කන්නේ කියලා. එතකොට කියනවා මෙහෙමයි සර් අපි බෝඩ් වෙලා මෙහි වැඩ කරන්නේ බෝඩිමක ඉඳන් වැඩට එන්නේ. දැන් කෑම එකක ගාන මෙච්චරයි ලොකු ගානක් අද්ද මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට රෑට ඒ ගාන ගෙවලා කඩෙන් කෑම අරන් කන්න තරම් ලොකු පඩියක් මෙහෙන් හම්බෙන්නේ නෑ ඇත්තටම. ඒ නිසා අපි දවාලට අපිට බුෆේ එකෙන් කෑම ගන්න පුළුවන්. ඒකට පඩියෙන් කපනවා. අපි කෑම පෙට්ටියකට කෑම බෙදාගෙන ඒන් ටිකක් හැන්දෙන් කාලා දවාලට අතින් කෑවොත් මේවා පිලුම් වෙනවා රෑ වෙද්දී. ඒතුරු ටික අපි හවස 6:00 හත වෙද්දී බෝඩිමට ගිහින් කනවා කියලා. ඒක වෙනස් අත්දැකීමක් වුණා මට. ඉතින් මම සමහරුන්ගෙන් ඇහුවා ඒ ආයතන නිලධාරීන්ගෙන් අර මිනිස්සු ඇයි අර පෙට්ටියකට ගෙනල්ලා කන්නේ කියලා දන්නවද? සමහරු කව දන්නේ නැහැ කියලා. මම කව ගිහිලා බලන්න එතනට. මෙන්න මේකයි යාළගේ උත්තරේ. ඒ මොන ලර්නින්ද? සෝෂල් ලර්නින්. ඒ නිසා මිනිහෙකුගෙන් මිනිහෙක් ඉගෙන ගන්න නම් මිනිස්සු අතරට යා යුතු වෙනවා. අනිවාර්යයෙන්. ඒ මිනිස්සු අතරට ගිහිල්ලා තමයි සිදුහත් කුමාරයාත් පස්සේ තනිව ප්‍රත්‍යක්ෂ මූලික දැනුම උත්පාදනය කරන්න බවුන් වැඩුවේ. සියලු තේරුම් ගත්තේ. තේරුම් අරගෙන තමයි ප්‍රත්‍යක්ෂ කරන්න ඥානය වර්ධනය කරන්න උන්වහන්සේ බවුන් වැඩුවේ. ඒ නිසා මිනිස්සු අතරේ ඉඳගෙන අපිට මිනිසාගෙන් ඉගෙන ගන්න පුළුවන් සමහර විට අපේ අම්මලා තාත්තලා අපිත් එක්ක කියන අත්දැකීම් අපිට වෙලා නැහැ. අපේ කාලේ ඒවා ලැබෙන්නේ නැහැ. දැන් කාලය වෙනස්, ලෝකය වෙනස්. නමුත් ඒ අත්දැකීම් ඇතුලේ විශාල පාඩමක් තියෙනවා. ජයනි, ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් තරුණ කාලේ එයාගේ තාත්තා එයාව යවවලු ගරාජ් එක වැඩට. ඉතින් ටිකක් හිතන අරකින් යන්නේ ගරාජ් එක වැඩට යවුවා කියලා. ඉතින් මෙයාත් අර සූට් එක දාගෙන අනිත් බාසුන් නැහැලත් එක මේ ගරාජ් එකේ කාර් හදන්න, වාහන හදන්න වැඩ කරනවා, වැඩ කරලා ඉගෙන ගන්නවා. එතුමා කියනවා, එතුමා ලොකු තනතුරකට ඇවිල්ලා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වෙලා රටේ ජනපති දක්වා ඇවිල්ලා ඒ ලබාගත් අධ්‍යක්ීමෙන් ලබාගත් ඉගෙනීම ප්‍රයෝජනවත් වෙච්ච හැටි. එතුමා තනියම වාහනේ පදවගෙන යද්දි වාහනේ දවසක් බ්‍රේක් ඩවුන් වෙනවා. එතුමාට මතක් වෙනවා බොනට් එක ඇරලා කාර් එකේ මේ දෝෂය හදන්නේ මෙහෙමයි. අවුරුදු 40කට 50කට කලින් මගේ තාත්තා මාව ගරාජ් එකක වැඩට යවන්න ඇත්තේ මේ ටික ඉගෙන ගන්න. ඒ ලැබපු ඉගෙනීමට පින් සිද්ධ වෙන්න හදිසි අවස්ථාවකදී මටම පුළුවන් අද ඇතම් කටයුතු කරගන්න වාහනේ කැඩුනොත් කියලා. ඒ නිසා අපි ඉගෙන ගන්න සමහර දේවල් මිනිස්සු අපිත් එක්ක බෙදා ගන්න අත්දැකීම් අවුරුදු 30-40 ගානක් ගිහිල්ලා අපට පිහිට වෙනවා වෙන්න පුළුවන් ජයනි. ඒ ඉගෙනීම තමයි ඔය සමාජ ඉගෙනීම කියලා කියන්නේ.